ස්තුති සේනාවල දෙවියන් වහන්ස ගෞරවය වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා සුද බලවන්ත දෙවි පියාණනි වහන්සේට ගෞරව කරනවා ස්වාමිනී ඔබට මහිමය වේවා දෙවියන් වහන්ස හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා සුද බලවත් දෙවි පියාණනි ඔබගේ උතුම් සුද නාමයට ගෞරව කරනවා දෙවියන් වහන්ස වහන්සේ මේ මොහොතේ අප සමග සිටින අපට මඟ පෙන්වා ස්වාමිනී මේ මෙහි මැද්දේ ඔබගේ කරුණාව ස්වාමිනී තබන්නේ කියලා ස්වාමින් වහන්සේ බාර කරනවා දෙවියන් වහන්සේ හාලෙලූයා හාලෙලූයා මේ ඔසවන්න යන ස්තුති ප්‍රශංසාව නමස්කාරය මැද ඔබගේ අනුග්‍රහය තබන්නේ කියලා දෙවියන් වහන්සේ බාර කරමින් ඔබ වහන්සේගේ උතුම් කරුණාව ඉල්ලනවා දෙවියන් වහන්සේ හාලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා මහිමය වේවා ස්වාමිනී හාලෙලූයා ආමෙන් අපි දෙවියන් වහන්සේගේ පාමුලද දවසේ තුන් වහන්සේ තුල මේ සන්දෑවේ අපුන් වහන්සේගේ නාමයේ උසස් කරන්නට යනවා අපි මේ නමස්කාරය බාර කරමින් දෙවියන් වහන්සේ වෙත ඔසවන්න යනවා මේ මෙහි බාර කරමින් අපි ස්වාමින් වහන්සේ ආරක්ෂා කරමු උන්වහන්සේගේ කරුණාව අප කෙරෙහි නිදහස් වන පිණිස ශුද්ධ බලවත් සේනාවල දෙවියන් වහන්ස ඔබගේ උතුම් වූ ශුද්ධ බලවත් නාමයට අපි යටත් වෙනවා ස්වාමින ඔබගේ අභිමුඛයට අප පැමිණ ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඔබ වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරන්නත් ඔබගේ වචනය ස්වාමින් වහන්සේ අම්මා කරවිදී ඔබ වහන්සේගේ මෙහි කරුවාගේ මුඛයෙන් අපි අසන්නටත් ඒ වගේම ඒ ස්වාමිනේ වචනය තුළින් අපේ ජීවිතරමක් එකතු කර ගන්නටත් අපි ඔබ වහන්සේ සමග ස්වාමිනේ මේ මොහොතේ ඔබ වහන්සේගේ අනුග්‍රහය තුළ සිටිනවා දෙවියන් වහන්සේ මේ මැද සිටමින් අපිට ඔබගේ කරුණාව ලබා දෙමින් මේ තුළ ඔබ ක්‍රියා කරමින් ආරම්භ සිට අවසානය දක්වා අවශ්‍ය කරන අනුග්‍රහය අප ජීවිතවලට ඔබ නිදහස් කළ මැනව ස්වාමිනේ ඔබ වහන්සේ මේ හා පංකුකාරකම දරන සෑම කෙනෙකුගේ ජීවිතවලට ඔබේ කරුණාව නිදහස් කළ මැනව දැන් සුද සේනාවල බලවත් දෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ මැද්දේ ජීවමානව ශුද්ධව සිටින් අපට මඟ පෙන්වා ඔබගේ නාමයේ ගෞරවයට පත් කරගත මැනව නාසරති යේසුස් වහන්සේගේ උතුම් ශුද්ධ නාමයෙන්ය ආමෙන් අපේ දෙවියන් වහන්සේගේ පාමුල අපේ සිද්ධ සිතුවිලිද උන්වහන්සේගේ පාමුල තබමින් සියල් වැස්සමකින් තොරව දකින්නා වූ සේනාවල සර්වබලධාරී ජීවමාන දෙවියන් වහන්සේට අපේ මුල් අදහස් කල්පනාවල සොමෙන් අපි උන්වහන්සේගේ මුහුණ මොහොතක් සොයමින් සිටිමු හාලෙලූයා ස්තුති සේනාවල දෙවියන් වහන්ස සියල්ල වැස්සමකින් තොරව දකින්නා වූ එකම දෙවියන් වහන්සේ නම් ඔබයි ඔබ අපේ ජීවිත මැද්දේ ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ අපගේ සියලු මාර්ග සෝදිසි කර බලද්දී ඒ තැන්වල ඇද තැන් ස්වාමිනේ තැන්වල රළු තැන් ඒ තැන්වල ස්වාමින් වහන්ස දෙවිඳුනේ සියලුම ස්වාමින් වහන්ස හිස් තැන් ඔබ වහන්සේ මකා දමන්න බලවත් බව විශ්වාස කරනවා මක්නිසාද ඔබ වහන්සේම සදාකාල ගැළවීම නිසා ඔබට ගෞරව කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ මේ මොහොතේ මේ සමග ස්වාමිනේ ඔබ රොසවන්නන් මේ নমස්කාරය ඔබ වහන්සේට කරන්න යන ස්වාමිනේ මාසේ ස්තුති ප්‍රශංසාව ස්වාමිනේ මේ ගෙනෙන්නා වූ මෙහෙය ඔබගේ ශුද්ධ දෑතර ස්වාමිනේ පිළිගෙන ඔබ වහන්සේ මේ හා පංගුකාරකම දර හැම කෙනෙකුගේ ජීවිත ඔබ වහන්සේ ශුද්ධත්වයට අලුත් කරන්න කියලා බාර කරනවා දෙවියන් වහන්සේ හාලෙලූයා සේනාවල දෙවි පියාණනි අපි වාදනෙන් ගායනෙන් දෙවනාම උසස් කරන වෙනස අපි සූදානම් වෙමු ජීවමාන දෙවියන් වහන්සේ මේ මොහොතේ අප මැද්දේ ජීවමානව ශුද්ධව බලවත්ව සිටිනවා ඇත හාලෙලූයා දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරනවා ඔබ අපාතරයේ ජීවමාන නිසා ඔබ අපට මඟ පෙන්වන නිසා ස්වාමීන් වහන්සේ මෙහෙට ආශිර්වාද කළ මැන හාලෙලූයා ස්වාමීන් ජීවයක් දීලා ඔබ
දෙවියන් වහන්සේට නමස්කාර කරමු. දෙවියන් වහන්සේ මේ සියුම් වාදනයත් සමග ඔබගේ මුඛයෙන් එක්වෙන ප්‍රශංසාව, මාගේ මුඛයෙන් එක්වෙන ප්‍රශංසාව, ගෞරවය, මහිමය, පරාක්‍රමය උන්වහන්සේ ඔසවා ගනිවි. අපි නමස්කාර කරමු. හැම කෙනෙක්ම අපි ගෞරව කරමු. ඒ ශුද්ධ සේනාවල දෙවියන් වහන්සේ බලවන්තයි. හාලෙලූයා, හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඔබට ගෞරව කරනවා. ඔබට ගෞරව කරනවා. ඔබ නමස්කාරයත් ගෞරවයත් ස්වාමීන් වහන්සේ ලබන්න වටින එකම දෙවියන් වහන්සේ, මගේ පාපවරින්වා මිදුව තැනන් වහන්සේ ඔබයි. මා ජීවත් වෙන්නේ ඔබ වහන්සේගේ ස්වාමිනී හුස්ම නිසායි. මා කෙරෙහි ඔබ තැබූ කරුණාව බලවත් වුණා. මා කෙරෙහි ඔබ දැක්වූ ප්‍රේමය බලවත් වුණා. මා කෙරෙහි ඔබ වහන්සේ දිගු කළ හස්තය ස්වාමිනී ජීවමාන වුණා. ඕ හාලෙලූයා ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපේ ස්වාමින් වහන්ස මරණීය ශරීර ජීවනයට පමුණුවන පිණිස ඔබගේ අසීමිත ප්‍රේමය අප කෙරෙහි වැගිරෙව්වා. මේ ගෞරවය ඔබටයි, මේ නමස්කාරය ඔබටයි. අපි දුර්වලයි, අප දුබලයි, නමුත් ඔබ වහන්සේ අප ඉදිරියේ බලවන්තයි. ස්වාමිනී ඔබ උසස්, ඔබ වහන්සේ සදා කාලිකයි, ඔබ වහන්සේ ජීවමානයි. අපේ ජීවිතවල ක්‍රියා කරන ඔබවන් දෙවි කෙනෙක් නැහැ ස්වාමීනි. අපේ ජීවිතවල ක්‍රියා කරන ඔබවන් ප්‍රේමයක් නැහැ ස්වාමීනි. අපේ ජීවිතවල ස්වාමින් වහන්ස අප ගැන සලකන, අප ගැන සිතන, අප ගැන ස්වාමින් වහන්ස දෙවිඳුනේ ක්‍රියා කරන ඔබවන් කිසිවෙක් නැහැ. මගේ දෙවියන් වහන්ස අපි ගෞරව කරනවා, අපි ප්‍රශංසා කරනවා. අපේ ජීවිත මාරු කළාව ඔබට, අපේ ජීවිත පවිත්‍ර කළාව ඔබට. අප උදෙසා තම ජීවිතයෙන් වන්දි ගෙවමින් තම රුධිරයෙන් විලයට ගත්තාව ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්ස. හාලෙලූයා, හාලෙලූයා. අපි මුළුම ගෞරවය, අපි මුළුම ප්‍රශංසාව ඔබ වෙත ඔස්සවනවා. හාලෙලූයා ස්වාමිනේ, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි නැවත වාදනයෙන් ගායනයෙන් දෙවියන් වහන්සේගේ නාමයේ උසස් කරන පිණිස සූදානම් වෙනවා. අපි යහපත් නමස්කාරයකින් උන්වහන්සේ වෙත ලංවෙමු. අප උන්වහන්සේගේ අනුග්‍රහය දකින පිණිස උන්වහන්සේ වෙත ස්තුති ප්‍රශංසාවෙන් අපි නොකඩවා දේව නාමයේ උසස් කරමු. මේ වෙලාවේ උන්වහන්සේ ජීවමානයි, බලවන්තයි. හාලෙලූයා. ස්තුති මගේ දෙවියන් වහන්ස, ඔබට ගෞරව කරනවා දෙවි පියාණනි. ඔබ බලවන්තයි. අපේ ජීවිත ගැන හිතන, අප ගැන සලකන, අපට ප්‍රේම කරන ඔබවන් වෙන කිසිවෙක් නැහැ. හාලෙලූයා. ස්තුති. Baby, baby.
කියනවා වෙහෙස වෙන වරෞසලන සියල්ලනි මා වෙතරෙන් මම නබලාට සහනය දෙමි කියලා. උන්වහන්සේ කිව මාර්ගය මමයි සත්‍ය මමයි ජීවනි මමයි. උන්වහන්සේ කව මානු වෙන්න අන්ධකාරය නොහැසිර ජීවනි ආලෝකය ලබනවා. ලෝකයට ආලෝකය මම ආවා. මානු වෙන්න අන්ධකාරය නොහැසිර ජීවනි ආලෝකය ලබනවා කියලා. දේව දරුණ අපි දෙවියන් වහන්සේට ගෞරව කරමු. අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළ වදන් උන්වහන්සේ හැර වෙන කිසිවෙකුට ප්‍රකාශ කරන්න බැරි තැනට ඔවුන් අසරණව සිටිනවා. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කළ ඒ වදන් කිසිවෙකගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න තරම් ඔවුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. මක්නිසාද ඒ දේ කිසිවෙකුට ඉෂ්ට කරන්න බෑ. උන්වහන්සේ වෙහෙස වෙන බරවසුලන සියලෙනි මා වෙතර එන්න මම නුඹලාට සහන දෙමි කියන ප්‍රකාශය කිසිවෙකුට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මක්නිසාද ඔවුන් කිසිවෙකුට සහනය දෙන්න පුළුවන් කමක් ඇති අය නෙවෙයි. ඔවුන් සියල්ලෝම දුර්වලය. නමුත් අපගේ තැනැන් වහන්සේට පුළුවන්කම තියෙන ඔබට මට සමාදානය, සහනය, ගැලවීම, මෙදීම, සුවය, ඒ වගේම අපේ සියලු ශාපවල නිදහස්කම මේ සියල්ල ලබා දෙන්න. උන්වහන්සේගම ලෝකයට ආලෝකය වාවා. උන්වහන්සේ අනුව යන අය අන්ධකාරය නොහැසිර ජීවන ආලෝකය ලබන පිණිස ගමන් කරනවා. දේව දරුණ අප මේ සැන්දාවේ ගෞරව කරමු. ඒ ශුද්ධ තැනැන් වහන්සේ මෙවන් මම යයි ප්‍රකාශ කළ ඒ කියමනයන් බොහොමයක් තිබෙනවා. වෙන කිසිවෙකුට ප්‍රකාශ කරන්න බැරි මක්නිසාද වෙන කිසිවෙක් තුල ඒ ප්‍රකාශය කරන්න හැකියාවක් නැහැ. ඔවුන්ට ඒ දේවල් දෙන්න බැරි නිසා පාප කමාව ඇත්තේ ජේසුස් වහන්සේ තුල පමණයි. ගැලවීම ඇත්තේ උන්වහන්සේ තුල පමණයි. මිදීම ඇත්තේ උන්වහන්සේ තුල පමණයි. එකම සැබෑව සත්‍ය ජීවනය උන්වහන්සේ. එකම මාර්ගය සත්‍ය ජීවනය උන්වහන්සේ. එනිසා අපි ගෞරව කරමු ඔබට මට ඒ සැබෑ වූ මාර්ගයේ හඳුනගන්න කරුණාව ලැබී තිබෙනවා. ඔබ මා උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා. ඔබ මා උන්වහන්සේගේ වචනය තුළ ගමන් කරනවා. ඊට උන්වහන්සේ ඔබ මාව කැඳවලා තිබෙනවා. අපි උන්වහන්සේට මේ උතුම් ගැලවීම ගැන කැඳවීම ගැන අපි උන්වහන්සේ මොහොතක් ගෞරව කරමු. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපගේ ජීවනයයි, ඔබ වහන්සේ අපේ ආලෝකයයි, ඔබ වහන්සේ අපේ මාර්ගයයි, ඔබ වහන්සේ අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ, අප තුළ ක්‍රියා කරන දෙවියන් වහන්සේ, කිසිම හස්තයකින් කරන්න බැරිදේ ඔබ වහන්සේ අපට කර පෙන්වා තිබෙන ජීවමාන දෙවියන් වහන්සේ, ඔබගේ උතුම් ශුද්ධ අනුග්‍රහයන් නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්ස. හාලෙලූයා ස්වාමිනි. ගෞරවය වේවා දෙවියන් වහන්ස. ආමෙන්. අපි ගෞරව කරමු අපේ දෙවියන් වහන්සේට. උන්වහන්සේ ඔබ ගැන මා ගැනත් උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ කිව්වා නුඹලා පොළවේ ලුණු, නුඹලා පොළවේ ලුණු. ඒ වගේම කිව්වා නුඹලා පොළවේ ආලෝකය.
උන්වහන්සේ ඔබව මාව මේ පොළවේ ලුණු වලට සමාන කළා. උන්වහන්සේ මේ පොළවේ ආලෝකයට සමාන කළා. ඒ දෙකම ඉතා වටින උන්වහන්සේ තුළ ප්‍රයෝජනවත් දෙයක්. දෙවදරුවනි, උන්වහන්සේ වගේ උන්වහන්සේව අනුගමනය කරන උන්වහන්සේගේ මාර්ගය යන ඔබට මට උන්වහන්සේ වටිනාකමක් දුන්නා. උන්වහන්සේ උසස්කමක් දුන්නා. උන්වහන්සේ අමාකර විදියේ අපිට උන්වහන්සේගේ දෙවදරුකම දුන්නා පමණක් නෙවෙයි, උන්වහන්සේ අපව මේ පොළවේ ලුණු බවට එනම් උන්වහන්සේ ආමන්ත්‍රණය කළා. මේ පොළවේ ආලෝකය අපට ගෞරව කරමු. වෙන කිසිවෙක්ව ඔබ වෙන කිසිවෙකුට ඔබව මාව එවැනි ආකාරයට පත්කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔබට මට එසේ කතා කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔබට මට වටිනාකමක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි ගෞරව කරමු මේ ශුද්ධ තනෙන් වහන්සේ. අප තුළ ජීවමානව සිටිමින් උන්වහන්සේ කිසි රසයක් නැති අපිව, කිසි වටිනාකමක් නැති අපිව, කිසිම වැදගත්කමක් නැති අපිව උන්වහන්සේ වටින අය බවට, වැදගත් අය බවට, උන්වහන්සේ රසවත් එසේ නැත්තම් උන්වහන්සේගේ ආලෝකීය පුත්‍රයන් බවට උන්වහන්සේ පත් කරලා තියෙන අපේ ගෞරවය අපේ පියෝ දෙවියන් වහන්සේට සම්පූර්ණ පුද කරමු. හාලෙලූයා. ස්තුතිය මගේ දෙවියන් වහන්ස. අප තුළ කිසි හැකියාවක්, තැලෙන්තයක්, දීමනාවක්, කිසි වැදගැම්මක්, ස්වාමීනි, කිසි වටිනාකමක් තිබුණේ නැහැ. නමුත් ඔබ උදෙසා, ඔබ නිසා ඔබ අපිට ඒ සියල්ල ලබා දී ඔබ අපව වෙනස් කළා. අපට ස්වාමීනි ඔබ වහන්සේ වටිනාකමක් දුන්නා. ඔබ අපව ස්වාමීනි ඔබගේ නාමය තුළ උසස් කළා. ඔබ අපට ස්වාමීනි රසයක් එකතු කළා. ඔබ අපට ස්වාමීන් වහන්ස ඔබගේ මාර්ගයේ වටිනාකම අපගේ ජීවිතවලටත් ලබා දුන්නා. අපි ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්ස. අපි නැවත ප්‍රීතියෙන් ගායනා කරමු. දෙවියන් වහන්සේගේ පාමුල ඔබ සහ මම දුර්වල අය නෙවෙයි. උන්වහන්සේ ඔබව මාව කැඳවලා තියෙන්නේ උන්වහන්සේගේ දේවදරුකම ලබන පිණිස, මේ පොළවේ ජය ගන්න පිණිස, ඒ වගේම මතු රාජ්‍ය ජය ගන්න පිණිස, සදාකාලයට ජීවත් වන පිණිස උන්වහන්සේ ඔබව මාව කැඳවලා තියෙනවා. අපේ ගෞරවය අපේ දෙවියන් වහන්සේ දෙමින් ගායනා කරමු. හලෙලූයා ස්වාමීනි, ඔබට ප්‍රශංසා වේවා. ස්තුති. Thank you.
ගෞරවය වේවා. අපි දෙවියන් වහන්සේ මොහොතක් ගෞරව කරමු. සැබෑ වූ සත්‍යතාවේ වචනය තුල, සැබෑ වූ ඒ ජීවනදායක වචනය තුල දෙවියන් වහන්සේ ඔබට මට ගමන් කරන්න කරුණාව දී තිබෙනවා. උන්වහන්සේ යහපත් ඉගැන්වීමක් තුල අප ගෙනියනවා. උන්වහන්සේගේ වචනේ නම් ඒ අහස පොළව පහව ගියත් පහවන වෙන වචනය තුල අපිට උන්වහන්සේ ගමන් කරන්නට නිතර මඟ පෙන්වමින් යහපත් වූ නායකත්වයක් ලබා දෙමින් යහපත් වූ වචන ඉලිදරව්වල් ලබා දෙමින් යහපත් වූ උන්වහන්සේගේම ඒ ජීවනදායක වචනය තුලින් උන්වහන්සේ අපව ගෙනමින් තිබෙන නිසා අපි දෙවියන් වහන්සේට මොහොතක් ගෞරව කරමු. හාලෙලූයා. සුද සේනාවල දෙවියන් වහන්සේ ඔබගේ මෙහෙකරුවා තුලින් කතා කරගෙන එන්නා වූ පාඩම්මාලාව ගැනත් අපි ඔබට ස්තුති කරන අතර ඔබ සභාව තුළ තබා ඇති ජීවමාන වචනය ගැන ස්තුති කරනවා. දෙවියන් වහන්සේ සභාව තුළ තබා ඇති ඉගැන්වීම ගැන, ඔබ අපවේ මාර්ගයේ ගෙන යන එක ගැන ස්වාමිනාද නොයෙකුත් ආකාර විදියේ ස්වාමිනි විවිධ ඉගැන්වීම්, විවිධාකාර මුලාකිරීම්, විවිධාකාර රැවටිලිකාරකම් ස්වාමිනේ නොයෙක් ආකාර නොමග යාම් ස්වාමිනාද ලෝකේ ස්වාමින් වහන්සේ අපට දක්නට ලැබෙනවා. බොරු ගුරුවරු, බොරු අනාගත වාක්තුරුවරු, බොරු ප්‍රපේතවරු ස්වාමින් වහන්සේ ඔබගේ ලියවිල්ල රැගෙන බොරු කතා කරමින් ස්වාමිනේ ඔබ සේදා ප්‍රකාශ කළ ආකාර විදියේ ස්වාමින් වහන්ස සෙනග මුලා කරන බැටළු හම් පොරවගත් වෘකයන් ස්වාමින් වහන්ස දෙවඳුනේ අමාකර රැලවල් ස්වාමින් වහන්ස තුල පත්ව තිබෙනවා. දෙවියන් වහන්ස එය නොවෙයි ඔබගේ කැමැත්ත ඔබ අපට දී තිබෙන ස්වාමිනි උතුම් වචනේ ඉලිදරව්වීම නිසා අපි ඔබට ස්තුති කරනවා. තිබෙන ඉගැන්වීම නිසා අපි ඔබට ස්තුති කරනවා. ස්වාමිනේ ඔබ අපව ජීවන දායක මාර්ගය තුල ගෙන යන නිසා අපි ඔබට ස්තුති කරනවා. දේව දරුණි අපි ගෞරව කරමු. උන්වහන්සේ අපේ අප තුල තබා උන්වහන්සේගේම සැබෑ වූ ජීවමාන වචනය අපිට ඒ වචනයෙන් වමටවත් දකුණටවත් හැරෙන්නට නොතබා නිතර මඟ පෙන්වමින් උන්වහන්සේම ඒ ජීවනයේ මාර්ගවල අප ගෙන යන පිණිස උන්වහන්සේ තබා ඇති ඒ යහපත් වචනය ගැන අපි ස්තුති කරමු. හාලෙලූයා. දෙවියන් වහන්ස ඔබට ගෞරව කරනවා. දෙවියනි ඔබ වහන්සේ තව තව ඔබගේ මෙහෙකරුවන් පාවිච්චි කරන්න කියලා, තව තව ඔබගේ මෙහෙකරුවන්ගේ මුඛයන් පාවිච්චි කරන්න කියලා, ඔවුන්ගේ ආත්ම සමග වර්තමානයේ ඔබ වහන්සේ එළිදරව්වීම් කතා කරන්න කියලා, ඔබ වහන්සේ වර්තමානයේ ස්වභාවයට අවශ්‍ය කරන දිව්‍ය මඟ පෙන්වීම් කතා කරන්න කියලා අපි ඔබට මේ ස්වාමිනි වෙලාවේ බාර කරනවා. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. අපි ගෞරව කරමු. දෙවියන් වහන්සේට භාර කරමු. ඔබගේ මගේ ජීවිතයට මේ පොළවේ උන්වහන්සේ දී තිබෙන උතුම් ආශිර්වාද නම් හරි අතිවාරමක් පිට හරි ගොඩනැගිල්ලක් ඉදිකරන පිණිස, හරි උදේ උන්වහන්සේ අප කෙරෙහි නිදහස් කරන පිණිස, උන්වහන්සේ අප කෙරෙහි තබා තිබෙන කරුණාවල් ගැන අප උන්වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. හාලෙලූයා, හාලෙලූයා ස්වාමිනී. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හාලෙලූයා. ජීවමාන දෙවියනි ඔබට භාර කරනවා. දෙවියන් වහන්ස හාලෙලූයා ස්වාමිනේ. ආමෙන්. දෙවදරුණ අපි දෙවියන් වහන්සේට ගෞරව කරනවා මේ වෙලාවේ. වෙන කිසිවක් නිසා නෙවෙයි, උන්වහන්සේගේ ලියවිල්ලේ මත්තේ උපතේ 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ සිට කතා කරනවා. යම්මාකර දුන් වහන්සේගේ ඒ වචනය අසහා ඒක සිදු කරන අය, නැත්නම් උන්වහන්සේ තුළ ඒ බොරු කාරකමින් ක්‍රියා කරන අයව, ඒ වගේම ඒ යම්මාකර සත්‍යතාවය තුළ ක්‍රියා කරන අයව අවසාන ඉලිදරව්වෙන්ට යනවා. ඔවුන් උන්වහන්සේගේ නාමයෙන් මොන දේ කළත්, කුමනාකාර ක්‍රියා කළත් උන්වහන්සේ ඔවුන් වඳුරන්නේ නැහැ කියන්න යන දවසක් පැමිණෙන්නට යනවා. නමුත් ඒ දවසේදී ඔබට මට ප්‍රීතියක් ඇති වෙන්න යනවා. ඒ තමයි උන්වහන්සේ ඔබට මට කියන්න යන්නේ නැහැ මම නුඹල වඳුරන්නේ නැහැ කියලා. කී දෙනෙක් ළඟ මේ ඇදහිල්ල, මේ විශ්වාසය තිබෙනවද? ඒක පවතින්නේ හරි සත්‍යතාවේ වචනය තුල වර්තමාන කිතුණු ස්වභාව ගමන් කරනවා නම්, දේවදරුකමේ ජීවිතයේ ගමන් කරනවා නම් අන්න එතන තියෙන්නට යනවා දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ තැනන් වහන්සේ ඔබවම අඳුරන්නේ නැහැ කියලා කියන්න යන්නේ නැහැ. උන්වහන්සේ ඔබට දී ඇති ගැළවීම වගේම මිදීම වගේම ඔබව දේව වචනේ මාර්ගයේ ගෙන යන නිසා, නිතර නිතර යහපත් ඉගැන්වීම් ලබා දෙන නිසා, නිතර නිතර වචන ඉලිදරව්වීම් ලබා දෙන නිසා අපි දෙවියන් වහන්සේ ගෞරව කරමින් සිටිමු. හාලෙලූයා. දෙවියන් වහන්සේ අපි ඔබට ගෞරව කරනවා ස්වාමිනි. ඔබගේ උතුම් ශුද්ධ නාමයට අපි යටත් වෙනවා දෙවියන් වහන්සේ. හාලෙලූයා, හාලෙලූයා. ස්තුති ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්ස. මහිමය වේවා ස්වාමිනී. අහස පොළව පහව ගියත් ඔබ වහන්සේගේ වචනේ පහවෙන්නේ නැහැ කියලා ඔබගේ ලියවිල්ලේ කතා කරන්නේ. ස්වාමින් වහන්ස ඔබ විවස්ථාව ස්වාමිනී ඒ අවලංගු කරන පිණිස නෙවෙයි, ඒක සම්පූර්ණ කරන පිණිස ඇවිත් ඒ තුළ ඔබ වහන්සේ සත්‍යතාවේ තව කරුණාව තැබුවා, ප්‍රේමය තැබුවා, ඒ තුළ ඔබ වහන්සේ මිදීම ඒකට එකතු කළා. ඔබට ස්තුතිය දෙවියන් වහන්ස. අද ඔබට මට ඔබ වහන්සේ අප හැමෝටම ඔබ වහන්සේ කරුණාව දී තිබෙනවා ඔබ තුළ ගමන් කරන්නට. ඔබට ස්තුතිය මගේ දෙවියන් වහන්ස.
හාලෙලූයා හාලෙලූයා වාදනෙන් ගානේ නැවතත් දෙවෙනිවස්සේ ගැන අපි උසස් කරමු උන්වහන්සේ අපතරි බලවත්ව ජීවමානව සිටන නිසා හාලෙලූයා ස්තුති ස්වාමී යේසුස් වහන්සේගේ අනුග්‍රහය තුල අපි විශේෂ මෙදහත්කාරකමක් කරන්න යනවා මේ මෙහි අතරේ උන්වහන්සේ අප සභාවට විශේෂ වගකීමක් දී තිබෙනවා දේශය උදෙසා යම් මෙදහත්කාරකමක් කරන්න විශේෂිත අවස්ථාවල් දෙකක මීට ප්‍රථම යම්මා කරවිදී විශේෂ මෙදහත්කාරකමේ දේශය උදෙසා යම් යාඥාවාරයන් පැවැත්වුවා
යම්මාකාර විදිහේ විශේෂිත තුන්වෙනි ආඛ්‍යාව හැටියට මේ 6 වෙනිදා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුල ප්‍රධාන දේව ගෘහයේ ඒ පවත්වන්න නියමිත ආඛ්‍යාන රැළිය ගැන මොහොතක් අපේ දෑත් ඔසවලා අපි ආරක්ෂා කරමු. ජාතික මට්ටමින් සිදු කරන්න නියමිත මේ ආරක්ෂාව දෙවියන් වහන්සේ බොහෝ සභාවල් එක්සිට් කරලා බොහෝ පාලකවරු කැඳවලා බොහෝ ඇදහිලිවන්තයන් කැඳවලා ඒ වගේම යහපත්ව මේ සංවිධානය කරමින් දේව නාමයේ ගෞරවයට පත්වන පිණිසත් ඒ වගේම මේ දේශයට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන පිණිසත් ඒ ආරක්ෂාව උන්වහන්සේ තුළ යහපත්ව සිදු කරන්න කරුණාව දෙන්න කියලා ඒට විරුද්ධව ඇති බාධා සියල්ල ඉවත් කරන්න කියලා අපි ස්වාමින් වහන්සේර මොහොතක් ආරක්ෂා කරමු. හාලෙලූයා. ඉස්සුති ජීවමාන දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් ශුද්ධ නාමයට අපි බාර වෙනවා දෙවියන් වහන්ස. ඔබ වහන්සේ ඒ ආක්ෂා රැළියට ආශිර්වාද කරමින් ඒ එළබෙන මාසේ 6 වෙනිදා ස්වාමීන් ඔබ වහන්සේගේ ගෘහේ පවත්වන්න නියමිත ඒ මෙහෙයන් වාර්ය ගැන අපි ඔබට ආක්ෂා කරනවා ස්වාමීනි. ඒට අවශ්‍ය කරන සැලසුම් සංවිධායක වැඩ ඒට අවශ්‍ය කරන මූලික පියවරයන් මේ වන විට ස්වාමීනි යම් ආකාරයක සම්පූර්ණ කරමින් ගමන් කරන අතර එකිනෙක ස්වාමීනි සභාවල් එක්සිට් කර ගනිමින් එකිනෙක පාලකවරු එක්සිට් කර ගනිමින් ඊට අවශ්‍ය කරන අනුග්‍රහය ඉල්ලමින් ස්වාමීනි ආරක්ෂා කරන මේ වෙලාවේ ඔබ වහන්සේට අවශ්‍ය කරන කරුණාව ලබා දෙන්න කියලා අපි ඔබට ආරක්ෂා කරනවා. ඔබේ අනුග්‍රහය ඉල්ලනවා ස්වාමීනි. මේට විරුද්ධව ඇති සියලු බාධා පරාජය කරන්න ඔබ වහන්සේ ස්වාමීනි ජය දෙන්න මේ දේශයට ස්වාමීන් වහන්සේ යහපත දාවන පිණිස හාලෙලූයා අපි ආරක්ෂා කරනවා. ඔබ වහන්සේ අපව තබා තිබෙන මේ රට ගැන අපි ආරක්ෂා කරන්න යනවා. ඔබ අපව ස්වාමීනි බිහි කළ මේ රට ගැන ස්වාමීන් සබ ජීවත් වෙන රට ගැන අපි ඔබට ආරක්ෂා කරන්ට යනවා. මීට ප්‍රථම ස්වාමිනී කලාව කන්නලව වලට ඔබ ආශිර්වාද කළා. ඔබ පිළිතුරු දුන්නා. යම් ස්වාමිනී ආත්මික බරක් යම් ස්වාමිනී ආත්මික මෙදහත් කාර්යක්‍රමයක ක්‍රීමේ වගකීමක් ඔබ අප සභාවට දීති වෙනවා. ඔබ අප නායකත්වයට ඒ දේවල් මඟ පෙන්වනවා. ඔබ අප නායකත්වයේ ස්වාමිනී උදෙසා පාවිච්චි කරනවා. ස්වාමිනී අප සේවක සේවිකාවන් පාවිච්චි කරනවා. ස්වාමිනී ඇදහිලිවන්තයන් පාවිච්චි කරනවා. මේ උදෙසා ඔබගේ ජීවමාන හස්තය ඔබ ක්‍රියා කරලා ඔබ වහන්සේ මේ ආක්ෂා වාර්ය ස්වාමීන් වහන්සේ සාර්ථකව කරගන්න කරුණාව දෙන්න. මේ දේශය තුල ඇතිවන සීලු ස්වාමීන් විනාශයන් සීලු ස්වාමීන් නපුරාගේ උපක්‍රම ඒ සාතන් විසින් ස්වාමීන් බැඳ දමා තිබෙන සීලු ආත්ම නිදහස් කරගන්න. අනේ ස්වාමීන් සීලු දුෂ්ටකම විලංගු කඩන්න අන්ධකාර බල පරාක්‍රම ධාරින්ගේ ක්‍රියාවල් විනාශ කරන්න. ඒ ස්වාමීන් වහන්සේ ආකාශ මණ්ඩපයේ ක්‍රියාත්මක වෙන ඒ ස්වර්ගයේ ස්ථානවල ක්‍රියාත්මක වෙන දුෂ්ටකමේ ආත්ම සේනාවල බල ස්වාමීන් පරාජය කරන පිණිස ඒ අත්වල් බැඳ ගන්නා වූ දවස ස්වාමීනි ආලේපයේ දවසක් බවට පත් කළ මැනව ඒ දවස ස්වාමීනි ඔබ ගැඹුමුකේ දකින දවසක් බවට ඔබ පත් කළ මැනව ඒ දවස මේ දේශයේ ස්වාමීනි කාරණා වෙනස් කරන්න පටන් ගන්නා වූ කාලවකවානුවක් බවට පත් කළ මැනව ස්වාමීනි මේ දේශයේ තුල එකිනෙක ස්ථානවල ස්වාමීනි දේශයේ පුරාම හට ගන්නා වූ ස්වාමීන් වහන්සේ විවිධ විනාශකාරී දේවල් ලේවැගිරීම් මිනිමැරීම් ස්වාමීනි වගේම මනුෂ්‍යා වටිනා කමක් නොමැතිව මනුෂ්‍ය ජීවිතවලට කරන්නා වූ ඒ විනාශයන් අනේ ස්වාමීනි දිනෙන් දින වැටියන්නා වූ ස්වාමීනි ආර්ථික ස්වාමීන් වහන්සේ ඒ වගේම මනුෂ්‍යයන්ට ස්වාමීනි ජීවත් වෙන්න නොහැකිව ස්වාමීන් වහන්සේ එකිනෙකනා තම තමාගේ ජීවිත ගැන ස්වාමීනි බලාපොරොත්තුවක් නැතිව ස්වාමීනි කඩා වැටී වෙනවද මේ සියලු දේ වෙනස් වන්නට ඔබ වහන්සේ මේ ආශිර්වාදයක් කරන්න කියලා ආරක්ෂා කරනවා. අබ්බා පියාණනි වගේම මේ දේශයට පිබිදීම ඇති වෙන පිණිස ඔබගේ හස්තය දිගු කරන්න කියලා අපි ආක්ෂා කරනවා. මේ දේශර පිබිදීම ඇතිවන පිණිස බොහෝ අය ගැලවීම ලබන පිණිස බොහෝ අය ඔබගේ නාමය අඳුන ගන්න පිණිස බොහෝ අය ස්වාමීන් ජීවනයට අතුල් වෙන පිණිස මේ ආක්ෂාව ඔබ වහන්සේ පාවිච්චි කරන්න කියලා බාර කරනවා. ඔබේ උතුම් ශුද්ධ දායතර භාරයි දෙවියන් වහන්ස. හාලෙලූයා. ස්වාමීනි ප්‍රශංසා වේවා ගෞරවය වේවා. ආමෙන්. අපි දෙවියන් වහන්සේ රුදක්ම ඔබ පෞද්ගලිකවත් මේ ආක්ෂා වාරය ගැන ආක්ෂා කරන්න දේශයට දෙවියන් වහන්සේ සැබවින්ම කරුණාව දක්වන්න අවශ්‍යයි. මේ හා සමගම අපි අවසාන වශයෙන් දෙවියන් වහන්සේ බාර කරමු ඔබ ඉගෙනගෙන ඉන්නා වූ බයිබල් අධ්‍යයන වාරය ගැන. උන්වහන්සේගේ නම ස්වාමීන් වහන්සේගේ ආක්ෂාව හරහා මෙහි කරුවා කතා කරනවා. විවිධ කාරණාවල් අද දවසේත් ඔබගේ මගේ ජීවිතයට ස්වාමීන් වහන්සේම් පණිවිඩයක් ගෙනේවි. අපි මොහොතක් මේ ගැනත් ආක්ෂා කරමින් වචනේ ආශිර්වාදය අපේ ජීවිතවලට ඒ කාන්තෙන් උන්වහන්සේ ගෙනෙන්ට
කරන්නට කියලා අපි දෙවන වසරේ යටත් කරන අතර අපි ගීතිකාවකින් සූදානම් වෙන්න යනවා. ඉන්පසුව ස්වාමින් වහන්සේගේ මෙහි කරව ගෙනෙන්නා වූ පණිවිඩය කරා අපි යොමු වෙන්න යන බැවින් අපි දෙවන වහන්සේට යාක්ෂා කරමු. හාලෙලූයා. සුද බලවත් දෙවියන් වහන්ස, ඔබ වහන්සේම අප සමග සිටමින් අපට මඟ පෙන්වා, ඔබ වහන්සේගේ මෙහි කරුවා පාවිච්චි කරමින් ඔබ අපව ස්වාමින ඔබගේ වචනය තුල, ඒ ඔබ කළා වූ යාක්ෂාව තුලින් ගෙනාවා වූ මඟ පෙන්වීමේ වචන තුලින් ඔබ අපව පෝෂණය කරන නිසායි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපට මඟ පෙන්වූ මැනව, කතා කළ මැනව, අපේ ආත්ම ඔබ වෙත ලං කරගත මැනව, ආමෙන්. හාලෙලූයා ස්වාමීනි, ස්තුති. යේසුස් මාත කළ සෑම දේ මහද සිහිවන විට මගේ ආත්මේ කියයි හාලෙලූයා. යේසුස් මා ගැලෙව්ව නිසා, යේසුස්ගේ හොඳ කම ගැන සිතා, එතුම් මට කළ දේ සිතලා ප්‍රේමණීය සහෝදර සහෝදරිය, ඔබ සැමෝටම සුබ සන්ධ්‍යාවක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවිතයට පණිවිඩයක් අපි ගෙන එනට යනවා. වාල්කීල ஒரு வார்த்தை நாங்கள் கொண்டு வர போகிறோம். அருமையான சகோதர சகோதர பிள்ளைகளே, உங்களை கர்த்தர் இயேசு கிறிஸ்துவின் நாமத்தில் நாங்கள் வாழ்த்தி வரவேற்கின்றோம். ரொம்ப பெரிய அபி சார்த்தக காலයක් நிம කරලා අපි அலுத் ஆரம்பேக்கின் வர்ஷே ஈலங்க காலவாலவல்ட அபி அதுல்லுமென் சிரின். நாங்கள் புதிய வருடத்துக்குள்ளாக நாங்கள் கால் வைத்திருக்கின்றோம். ஒரு வெற்றிகரமான ஒரு ஊழியத்தை நாங்கள் செய்து கொண்டு புதிய வருடத்துக்குள்ளாக நாங்கள் கால் வைத்திருக்கின்றோம். හොඳයි, අපි හැමෝම දෙවියන් වහන්සේට சேவையක් කරන්න උත්සාහ දරනවා. நாங்கள் எல்லாரும் ஊழிய செய்வதற்கு முயற்சி செய்கின்றோம். நுமுத் කරන விதிய ஹரிது. ஆனாலும் நாங்கள் செய்ற ஊழியம் சரியா. யேசுஸ் වහන්සේ අපට யோவான் 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දැනටම கருணු තුනක් කතා කළා. හතරවෙනි காரணාව වෙනුත් අපිට කියන්න යනවා කොහොමද අපි சேவை කළ යුත්තේ කියලා. அதாவது மூன்று காரியங்களை குறித்து இதுக்கு முன்பதாக நாங்கள் கற்றுக்கொண்டோம். அடுத்து நானாவது காரியத்தை குறித்து எப்படி ஊழியம் செய்வது குறித்து அது ஆண்டவர் பேச போகிறார். அப்ப வசனையட යන්න කලින් யாக்கியா கரசிரியும். நாங்கள் வார்த்தைக்கு போவது முன்பதாக ஜெபத்திலே தரித்திருப்போம். ஸ்வர்கே வேடவாசன தேவன் வஹன்ஸ். பரலோகத்தில் வாசமனுகிற இயேசு சுவாமி, ஸ்துதி வேளாவனிசா. இந்த மாலை இந்த காலவேளை நன்றி. ஒப கதா கலமன. நீர் பேசுவீராக. இயேசு வஹன்ஸ்கே. இயேசுவின் நாமத்தில். ஆமென். ஆமென். හොඳයි, 12 වෙනි වචනේ වරන්ට යන්නේ 17 යොහන් සුභාරංචි 17 වෙනි සුවිශේෂ පොත 12 எடுத்து வாசிக்க போகின்றோம். මේ කියනවා, මම ඔවුන් සමග සිටියේදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂා කළෙමි. நான் அவர்களோடு கூட இருந்திருக்கையில் அவர்களை உம்முடைய நாமத்தினாலே காத்து கொண்டேன். இதமான මම ඔවුන් සමග සිටියේදී நான் அவர்களோடு கூட இருக்கையில் ஒப மட்டதுன் நீர் எனக்கு கொடுத்த ஒபகே நாமே உங்களுடைய நாமத்தினாலே உன் ஆரக்ஷா கர நான் அவர்களை காத்து கொண்டேன். මේ මොකක්ද இயேசுஸ் වහන්සේ කියන්නේ? இந்த 12 வசனத்தில் இயேசு கிறிஸ்து என்ன சொல்கிறார்? ප්‍රමුඛ දේ சேவேதி අපි අතර ඉන්න කෙනෙක්ට දුර්වලකම් තියෙන්න පුළුවන්. அதாவது ஊழியத்தில் அருமையான பிள்ளைகளே குறைபாடுகள் காணப்படலாம். வரதி තියෙන්න පුළුවන්. தவறுகள் காணப்படலாம். නමුත් ஆரக்ஷா කරගන්න ඕන. ஆனால் அவர்களை நாங்கள் என்ன செய்ய காத்து கொள்ள வேண்டும். ඔබට මතකද இயேசுஸ் கிறிஸ்துஸ் වහන්සේ உன்வான்சகே கோலையினோ ரெககத்து வந்தம் உங்களுக்கு தெரியுமா இயேசு கிறிஸ்துவன சீசர்களை எப்படி வழி நடத்தினார் என்று படைதி கனிமட சிதென்னம சரித்தியாக் கேட்டிட பேத்ரஸ் எனக்கு நினைவுக்கு வருகின்றது பேதுருவை குறித்து ஓடேக்க விலாவகதி சரகர்னோ ஒரு சில நேரங்களே இயேசு கிறிஸ்து பேதுருவை கடிந்து கொள்கிறார் ஓகே திவென அதாச வரதி கினே கூட அங்கவனோ அவர் தவறை குறித்து அவர் பேசுகின்றார் நமுத்தோட பிரேம கர்னோ ஆனாலும் அன்பு செலுத்துகின்றார் இமனிசா பிரேமவந்தேனி இயேசு சுவாசே மொகக்த பிட கியன்னே இயேசுவானவர் அருமையான பிள்ளைகளை என்ன சொல்கின்றார் சேவே தேசனாகல அடிதர வெடக்னே ஊழியத்திலே பிரசங்கம் மட்டும் போதாது ஹாஸ்கம்கல அடிதர வெடக்னே அற்புதம் மட்டும் போதாது துருவலகம் ඇති மினிசுண்ட பிரேம கர்மி நீ மினிசுங்க ரெக கண்டை கினே கை கியன் ஒரே பாடுள்ள சன்னங்களை பார்த்து அவர்களை நாங்கள் சேர்த்து கொள்ள வேண்டும் உபமா பிரேம கரதி தன கண்ணோனா பைபிள் பதரனோட அனுவ பிரேம கரன் அதாவது அன்பு என்ற சொன்னால் வேதத்துக்குள்ளாக அவர்களை அன்பு செலுத்த வேண்டும் இமனிசா துருவலகம் திவென்ட புலுவா அடுபாடு காந்தி என்று புலங்க ஏகட்ட
ඒකට අපි අවසාන ඉඩ දෙන්න ඕනේ නැහැ මිනිසු විසිරෙන්නටවත් මිනිසු නැස්ති වෙන්නටවත් කුරේපාඩුකල් இருக்கலாம் தவறுகள் இருக்கலாம் ஆனா ஜனங்களே சிதறடித்து விட கூடாது අපි එහෙම කරනවා නම් අපේ சேவை හරිම નિஷ்பலයි அப்படி நாங்கள் செய்வோம் என்று சொன்னால் இந்த ஊழியம் வந்து தோற்று போனதாக අපි දෙවියන් වහන්සේට නෙවෙයි சேவை කරන්න හදන්නේ நாங்கள் தேவனுக்காக ஊழியம் செய்யவில்லை ஆலத்தினா මේ ලෝකෙ මගේ බාල වයසේ පටම වචනය நான் இந்த உலகத்துல சிறு வயது முதலே வார்த்தை நான் கேட்டிருக்கேன் එතමයි මේ මිනිසුත් එක කරන්න බෑ කියන්නේ அதாவது இந்த மனுஷரோட இந்த ஊழியம் செய்ய முடியாது නෑ මිනිසුත් එක නෙමෙයි අපි වැඩ நாங்கள் மனுஷரோடு வேலை செய்யல தேவ கமத்தத்தைக்காய் தேவனுடைய விருப்பத்தோடு ஊழியத்தை செய்ய வேண்டும் மினிசும் அப்பட குருசியக் வகைய தனனோ அந்த சன்னங்களை பார்க்கல எங்களுக்கு சிலுவையை போல தெரியலாம் ஏ குருசியக் வகைய அப்பட தனுனட ஆனால் சிலுவையை போல எங்களுக்கு தெரிந்தாலும் එහෙම දැනුණත් අපි මේ මිනිසුන්ව දරාගෙන යන්න ඕන. ආනල සිලුවේ පොඩ තින්නාලා අන්න චනගලේ නංග තාංගි වලි නඩත වෙන්නේ. යේසුස් වහන්සේට අයිති දෙයක් නෙමෙයි කුරුසිය උන්වහන්සේ කුරුසිය කරට ගත්තේ අපි නිසා. ආනල යේසුවනර්ගේ සිලුවේ සොඳමුල එනකග අවර සිලුවේ තෝකිනාර්. උන්වහන්සේ ඒ දරුපු වගකීම් වගේ අපි ධර්මින් සෙනග ආරක්ෂා කරගන්න. අන්ද සිලුවේ එපිටි සුමන්දාරෝ අදන්පටි නංගල සිලුවේ සුමන්දු කොണ്ട് අන්න චනගලේ කාක. අපි ලබන සතියේ දේව සේවයේ යේසුස් වහන්සේ කළ පස්වෙනි පරමාර්ථය මේ පරිච්ඡේදයේ සඳහන් වෙන අවසාන පරමාර්ථය උන්වහන්සේ වේ කරපු වන්දම ගැන පස්වෙනි පරමාර්ථය අපි කතා කරන්න. අடுத்த වාරத்தில் இந்த ஐந்தாவது அங்கத்தை குறித்து நாங்கள் பேச போகிறோம் அடுத்த வாரத்தில். අපි ஆக்ஞா කරමු. நாங்கள் ஜெபத்திலே தரும். பிரேமணிய தேவன் වහන්සේ அன்புள்ள இயேசு சுவாமி உங்களுடைய வசனෙන් යම් කෙනෙක් පෝෂණය ලබත්වා. ஆண்டவரே ஒருவர் அந்த வார்த்தையை கேட்டு மனம் திரும்புகிறார்கள். ஏகே ප්‍රතිඵල හැටියට மனுஷ્ય වර්ධනය වෙත්වා. அவருடைய அதன்படி அவருடைய வாழ்க்கை எல்லைகள் விரிவாக்கப்படும். தா யஹபத் தேகல மேன. நீங்க நன்மையாட செய்யும்படியாக கேட்டுக்கொள்ளுங்க. கௌரவே மகிமை ஒபட்டாய். கண மகிமை எல்லாம் உங்களுக்கு. இயேசு வහන්සේගේ நாமே. இயேசுவி நாமத்தினாலே. தன் பியான மகான்சேகே பிரேமே இப்பொழுதே பிதாவுடைய அன்பும் புத்திரன் மகான்சே கருணாவ இயேசு கிறிஸ்துவின் கிருபையும் சுத்தாத்மன் மகான்சேகே சகபாகித்வயாச ஜீவனே அப்ப சமக வனசேகவா பரிசுத்தாவேண்ட ஐக்கியம் அன்னோனியோ நம்மத்தில் இருப்பதாக ஆமென் ஆமென் அபி லபன இருதின நவத ஹமுவேமு சவஸ் வேளாவே ஜீவிதர பணிவிடயக் தேவ மிஹத்து மறுபடியும் ஒரு பரிசுத்த ஓயுனால் மாலை வேளையில ஞாயிற்றுக்கிழமை நாங்கள் வாழ்க்கையில ஒரு வார்த்தையை நாங்கள் கற்றுக்கொள்ள போகின்றோம் ஆமென்